පුවන් නීල බබළු කතාවේ පූජා ඇලෙක්ස්ට කිව්වා කුරුළුතාවමත් ජීවතුන් අතර කියලා. ඉතින් ඒ නිසාම තමයි ඇලෙක්ස් පූජාට කිව්වේ එයා බාරගත්ත වැඩේ එයා මෙවලයක් කරලා දාන්නම් කියලා. අභිමන් ගැටබි පන්සලේ කුරුළු ඉන්න වීඩියෝ එක දැකලා පූජාට කෝල් කළපු එකෙන් පූජා කලබල වුණ නිසා තමයි කුරුළුව මරන්න උත්සාහ කළේ. ඇලෙක්ස් වැඩේ කරනකොට පලක් වෙයි කියලා හිතුව නිසායි පූජා ඒ විදිහට කරන්න හිතන්නේ නැත්තේ. ඒත් ඉතින් පූජට නයා ගහපු නිසා පූජා හිතපු විදිහට කුරුළුට කරදරයක් කරන්න නම් බැරි වුණා. නයා ගහලා ඇඳට වෙලා හිටියට පූජට එයාගේ ඉලක්කය නම් තවම අමතක වෙලා නැහැ. නීල බබළු කතාවේ ඉදිරි කොටස් වලදී අපිට බලා ගන්න පුළුවන් කුරුළුව මරන්න එන ඇලෙක්ස්ගේ ගෝලියෝ. මේගොල්ලෝ කුරුළු ගැන ඔත්තු බලනවා. කුරුළු තනියම ඉන්න වෙලාවක් බලලා පූජා බාර දුන්න වැඩේ ඉවර කරන එක තමයි මෙයාලගේ මේ සූදානම. ඒත් කුරුළුගේ ආරක්ෂාවට නාගයා කුරුළුත් එක්ක ඉන්න නිසා හැමදේම හිතන තරම් ලේසි වෙන එකක් නම් නැහැ. ඒ වගේම ආදිත්‍යයි පොලිසියයි කුරුළු හොයන මෙහෙයුම දැනටමත් ආරම්භ කරලා තියෙන නිසා වැඩි කාලයක් නොයා කුරුළු ගැන හරිම තොරතුරු මේගොල්ලන්ට ලැබෙයි කියලා අපට ගොඩක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් සිතුවිලි සේයාත් එක්ක කියන්න. ඔයා තවමත් මගේ යාළුවෙක් නෙමෙයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.